තුමකින් අහන්න කැමති ප්‍රශ්නයක්. මේකට ඍජු උත්තරයක් ලබා දෙන්න. 2023 අයවැය වෙනුවෙන් අයවැය මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන් කරා. දැන් ඔබතුමන්ලාට වගකීමක් තිබෙනවා. 2023 අයවැය වෙනුවෙන් වෙන් කරපු බිලියන 10 මැතිවරණ කොමිසමට ලබා දීලා මැතිවරණේ ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ 2023 වියදම් වලින් 0.6 යටක් එක දවසක රාජ්‍ය වියදම. දැන් ගරු සභාපතිතුමනි, මම මේ සභාගරුවට එන්නේ ඉස්සෙල්ලා සමායන සභාගරුවට ආපු හැටිය මේ පාර්ලිමේන්තු සැසිවාරේ පටන් ගන්න ඉස්සෙල්ලා මේ රජයේ මුද්‍රණාලේ නිලධාරිනුත් මේ ඇවිල්ලා හිටියා. මම ඒගොල්ලෝගෙන් ඇහුවා ඇයි ඕගොල්ලෝ මේ බැලට් පේපර්ස් print කරන්නේ නැත්තේ කියලා. ඒගොල්ලෝ කියන අපි print කරන්න සූදානම්. සල්ලි ටික දෙන්න කියලා. මේ මේ ඉන්නේ නිලධාරේ. මේ බොරුවක් නෙවෙයි. මම කරුණාකරලා අගමැතිතුමාගෙන් අහනවා. රජයේ මුද්‍රණාලයටත් මැතිවරණ කොමිසමටත් වෙන් කරපු මුදල්. මොකද මේක ලබා නොදීම තුලින් ඔබතුමා කරන්නේ අපි සීළු දෙනාගේම වරප්‍රසාද කඩකිරීම. ඉන්ටරිම් ඕඩර් එකක් දීලා තියෙනවා රංජිත් මද්දෝ මණ්ඩාර මැතිතුමාගේ ඉදිරිපත් වීම තුල ශ්‍රේෂ්ඨාධිකරණ. මුදල් ටික වෙන් කරනවද මුදල් ටික ලබා දෙනවද නැද්ද? Yes or no උත්තරයක් දෙන්න ගරු අගමැතිතුමනි. මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කීපයක් පවතිනවා. ගරු විරුද්ධ පක්ෂ නායකතුමා සඳහන් කරමු මද්දුම් බණ්ඩාර මැතිතුමත් නඩු කීපයක් ඉදිරිපත් කරනවා ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයට. ශ්‍රේෂ්ඨ අධිකරණයට භණ්ඩාගාරයේ ලේකම්තුමා විසින් කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. මැතිවරණ කොමිසමත් කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් අපි තීරණවල ක්‍රියාමාර්ග අනුව කටයුතු කරාවේ. මා කියන්න තිබෙනේ පමණයි අධිකරණයේ පවතින කරුණු ගැන මං සාකච්ඡා කරන්නේ. මැතිවරණ කොමිසම ඊයේ ප්‍රකාශයක් කරලා තිබෙනවා. Have some patience. Point of order, I'm on my feet. Have some patience. You can talk after that for any number of hours. Please, if you ask the question, please have patience. Please have patience and courtesy of allowing me to reply. ඊට පස්සේ ඕන තරම් යන්න උසාවි ආපහු. කීසර දැන් ගියාද? අපි නෙමෙයි උසාවි ගියේ. අපි උසාවි ගිහිල්ලා තියෙන්නේ තමුන්නාන්සේලා සහ මැතිවරණ කොමිසම උසාවියට ගිහිල්ලා පැමිණිල්ල කරලා තින්නේ. ශ්‍රේෂ්ඨ අධිකරණය ගැන ලංකාවේ ඉහළතම අර්ථ නිරූපණය කළ හැකි අධිකරණය. ඉතින් ගරු සභාපතිතුමනි, මේ පිළිබඳව ඊයේ මැතිවරණ කොමිසම ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඒ ප්‍රකාශයත් අවසානයක් නැති ප්‍රකාශයක්. ඉතින් ඒක තමයි මං අහන්නේ. ඒකද අවසානයක් නැති ප්‍රකාශයක්. මම අමාත්‍යවරු හැටියට ඒ අය කැඳවන්න බලාපොරොත්තු වෙනවා. දැන් මොකද ඒ අය මේ අවිනිශ්චිතව කටයුතු කිරීම ගැන එක පැත්තකින් අධිකරණයටම ඇඟිලි ගහන්න බෑ. නමුත් කොමිෂම කැඳවුවාම කියනවා කොමිෂමට බලපෑමක් කරනවා මේ සභාවෙම ප්‍රකාශ කරා. මම මේ ඉතාම ඕනෑකමින් වගකීමෙන් ප්‍රකාශ කරන්නේ කොමිෂමේ සියලු දෙනා ඉද මන් දන්නේ මම ඉදිරි දවස්වල ඉතා ඉක්මනින් කැඳවලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නීති අනුව තමයි 19 ලංකාවේම පළාත් පාලන ආයතන විසුරුව හැරියේ. ඉතින් ඒ නීති අනුව අපි කටයුතු කරගෙන යනවා. පළාත් පාලන ආයතන විසින් සිදුවිය යුතු සේවාව ඔබතුමාතිය සඳහන් කරා සභාවේදී මහජනයාට අවශ්‍ය සේවාව පවත්වාගෙන යන්න. මූල්‍යමය තියෙන ගැටලු රටම මුණ දෙන ප්‍රශ්නයක්. ඉදිරි සතියේ මමත් ජනාධිපතිතුමාත් ඉතාම බරපතල ලෙස වගකීමෙන් කිව්වා අපි මුණ දෙනවා කොහොම හරි සෑම රාජ්‍ය සේවකෙක්ගේම වැටු දෙසරයක් ගෙවන්න තියෙනවා. අවුරුද්දෙන් පෙර පළමුව මේවා ඉටු කිරීමෙන් තමයි ඊළඟ කටයුතු වෙන අපේ ගොවි ජනතාවට ලබා දෙන්න තියෙන විශේෂ ගෙවීම් රාශියක් තියෙනවා. අපිට හොඳ අස්වන්නක් ලබා දුන්නා. ඉතින් ඒව ගැනත් කල්පනා කරමින් මේ කටයුත්තේ අපි නිරත වෙනවා. කිසිම කෙනෙක්ගේ අයිතිවාසිකම් උදුරාගන්නේ නැහැ. ගරු රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා. ගරු මූලාසන වලට මන්ත්‍රීතුමනි, මෙතන පැහැදිලිව ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දුවක් දීලා තියෙනවා මේකට මුදල් ලබලා දෙන්න කියලා. ඒ වගේම මුදල් ලේකම්තුමා මැතිවරණ කොමිසමට යවලා තියෙනවා මේ මුදල් ලබලා දෙනවා කියලා.
මන් දැනගන්න කැමති අගමැතිතුමාගෙන් කවද්ද මේ මුදල් ලබලා දෙන්න කටයුතු කරන්නේ දැන් තමුන්නාසට IMF එකනොත් මුදල් ලැබිලා තියෙනවා මේක බොහොම සුළු මුදලක් සම්පූර්ණ අයවැයෙන් 100ට දශම 0.6යි මා අගමැතිතුමාගෙන් අහන්න කැමති කවද්ද මේක ලබලා දෙන්නේ ඔබතුමා ප්‍රශ්න වෙන පැත්තකට ගිනියන්න ගියා ඒක අපිට ප්‍රශ්නයක් නැහැ ආ ඔබතුමා පැහැදිලිව කියන්න කවද්ද මේක ලබලා දෙන්නේ හරි පැහැදිලි හා කවද්ද කවද්ද මේ මුදල් ඒකම්තුමා පැහැදිලිව කියලා දිනවා ගරු අගමැතිතුමා උත්තරයක් දුන්නා ඊට වඩා උත්තරයක් නැහැ මොකොච්චර කෑ ගැහුවත් ඔය ප්‍රචාරයට කෑ ගහන්න කමන්නේ නැහැ නමුත් ඊට වඩා උත්තරයක් නැහැ ඒකයි දැනට තියෙන තත්ත්වේ ඔබතුමාලම අධිකරණයට ගියා එක සැරයක් නෙමෙයි දෙසරයක් නෙමෙයි තුන් සැරයක්ම දැන් ගිහිල්ලා හිර වෙලා ඉන්නවා මේ මාසේ දෙවනි සතිය වෙනකන් එතන ඊළඟ නඩු දින ඒව ඔක්කොම ඔබතුමාලා කරේ ඔක්කොම ඔබතුමාලා කරේ අපි අධිකරණයට ගියේ නැහැ කිසිම අවස්ථාවක අධිකරණයට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳගන්න හැදුවේ ඔබතුමාලා ඒ නිසා අධිකරණයට අපි ගරු කරනවා අධිකරණයට පුළුවන් ආකාරයට අපි පිළිතුරු බඳලා තියෙනවා ආකාරය හැටියට ඒ අනුව අපි කටයුතු කරනවා ඔබතුමාගේ රීතිපත් ඔබතුමා දරු අගමැතිතුමා මේකත් එක්ක වැදගත් කාරණයක් මම ඔබතුමාට මතු කරන්නේ මේ දැන් ඔබතුමා මේ මැතිවරණය සංසාරේ වගේ මේක කොහේ කවද වෙනවද කියලා කවුරුත් තමුන්නාන්සලා අපිට කියන්නෙත් නැහැ සංසාරේ වගේ මේක යනවා දැන් මේ රටේ 3000කට වැඩි පිරිසක් 3000කට වැඩි පිරිසක් ඉන්නවා රාජ්‍ය සේවකයෝ මේ පඩිය නැතුව දැන් ඒ අය අපෙන් ආනවා මොකද දැන් කරන්නේ ඔබතුමාලා ඡන්දේ තියන්නෙත් නැහැ ඒ මිනිසුන්ට පඩි වැඩ කරන්න යන්න දෙන්නෙත් නැහැ පඩි ලැබෙන්නෙත් නැහැ මම ආන්න කැමති කවද්ද මේ අයට මේ පඩිය දෙන්නේ කියලා මොකද හේතුව මෙතන ඉන්නවා 3000කට වැඩි අපේක්ෂකව පිරිසක් ඒ අය අපෙන් ආනවා අපිට මේ පඩිය දෙන්න එක්ක අපිට වැඩ කරන්න දෙන්න ඔබතුමා තීරණයක් ගන්න මේ රාජ්‍ය පරිපාලන ඇමතුමා විදිහට මම ඒකයි ඔබතුමා ඉල්ලන්නේ මොකද්ද මේකට ගන්න තීරණ කියලා කරුණා කරලා අපිට කියන්න රංජිත් මද්දු මඩාර ඇමතුමා මේ අගමැතිතුමනි මේ ගැන සභාවේ ඊයේත් මගේ රාජමැතිතුමා පිළිතුරක් දුන්නා මෙතුමා මොම සතුටේ ශ්‍රී ලංකන් දාපක්ෂේ විතර නෙවෙයි අපේ අපේක්ෂකත් ඉන්නවා රාජසේවකයෝ අපේ අයත් ඉන්නවා විශාල ප්‍රමාණයක් නාම යෝජනා දීලා නමුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා අදාළ නීති අනුව මැතිවරණ කොමිසම කියලා තියෙනවා අපේක්ෂකයෙක්ට හිමි අයිති හා හිමි නැති අයිති වාසිකම් මේ ප්‍රශ්නේ අපි විසඳාගත යුතුයි මේ වේදනාව අපිට දැනෙනවා මේ වේදනාව අඩුව ඉදිරිපත් වෙච්ච අය මේ අනුව ලබා දිය හැකි උපරිම සහයෝගය සහනය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ සුමානේ අවසාන වෙනකොට කොමහරි අප්‍රේල් මුලට වැටුප් දෙකක් අපි ගෙවන්න තියෙනවා හා විශ්‍රාමිකයන්ට තවත් විශාල වශයෙන් ගෙවිය යුතු මුදලක් ගෙවිය යුතුයි නායකත්වයේ කටයුතු සඳහා අපි ප්‍රමුඛත්වයේ දීලා තියෙනවා කොමහරි ලැබුණු ආධාර වලින් හරි කොටසක් මගින් මේ වැටුප් ගෙවනවා රංජිත් බද්දු බණ්ඩාර මහත්මයා මම හිතන්නේ විවාදයකට මම හිතන්නේ අගමැතිතුමනි මම හිතන්නේ මේක අපි බොහොම මේකෙන් අහන්නේ මේ 3000 ගැන මේගොල්ලේ හිතාන හිතියේ මාර්තු 9 වෙනිදා ඡන්දේ තියෙනවා එදා වෙනකන් තමයි ගොල්ලන් නිවාඩුව අපි ඉල්ලා සිටිනවා අවුරුද්දට ඉස්සෙල්ලා මේගොල්ලන්ට අවුරුදු ගන්නත් ඕන අවුරුද්දට ඉස්සෙල්ලා මාර්තු 9 වෙනිදායින් පස්සේ සියලු වැටුප මේගොල්ලන්ට ගෙවන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා හරි පැහැදිලි ගාමිණී වලේ බඩ මැත්තමා ඔව් ගරු ස්ථිති මුලාසනාර මන්ත්‍රීවරයා ගරු අග්‍රාමාත්‍යතුමනි අග්‍රාමාත්‍යතුමනි ඔබතුමා සඳහන් කළ පරිදි ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙන එක පිළි අරගෙන තියෙනවා ආයතන සංග්‍රහයෙන් මේ මැතිවරණයට අපේක්ෂකත්වයේ දීලා තියෙන සියලුම දෙනා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ විධිවිධාන හා ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයන් එතකොට ඒගොල්ලන්ට පෙබරවාරි මාර්තු මාස දෙකේම වැටුප් හම්බුනේ නැහැ ඊට අමතරව ඒගොල්ලන්ගේ ණයවාරික ලීසින් සහ අනෙකුත් සියලුම දේවල් අය කරගන්න ඒ ආයතන වලින් කටයුතු කරමින් ඉන්නවා මේ 3000කට අදාළ සියලු දෙනා මේ වෙනකොට ඒගොල්ලන්ගේ ක්‍රිබ් එක අවුට් ගිහිල්ලා අසාදු ලේකන ගත කරපු තත්ත්වෙට පත් වෙලා තිබෙනවා ඉතින් අර කියන ආයතන සංග්‍රහයේ රෙගුලාසිය අනුව මේ අයට වැටුපක් ගෙවලා නැවත මැතිවරණේ පැවැත්වුණාට පස්සේ සෙටල්මන්ට් එකකට ගිහිල්ලා අතිරික්තයක් හරි ඌනතාවයක් හරි තියෙනවා නම් අය කරගැනීමේ කොන්දේසිය මත වැටුප් ගෙවන්න ඕන තරම් ආධාරක තියෙනවා ගරු මූලාසනාරට මන්ත්‍රීතුමනි අපි කරුණා කරලා ඉල්ලා සිටිනවා ඔබතුමා අතේ තමයි මේක තියෙන්නේ මේක කැබිනට් පේපර් එකක් දාලා කරන්න පුළුවන් වැඩක් ගරු අග්‍රාමාත්‍යතුමනි ඒ නිසා සානුකම්පිත අවධානය යොමු කරන්න 3000ක පවුල් වල දැන් ඉස්කෝල අද අවසන් වෙනවා වාරේ මේ වාරේ ඊළඟට පෝසල් පාසල් පොත් ටික බෑග් ටික සපත්තු සෙරෙප්පු පෑම් පැන්සල් ටික අරන් දෙන්න තියෙනවා අවසන් කරන්න මම හිතන්නේ කාරණා
ඊළඟට සිංහල අවුරුද්ද එනවා වැඩිහිටියන්ට ගන්න ඕනි බෙහෙත් ටික අරගන්න දෙන්න විදිහක් නැතුව මේ අය අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තිනවා මේ මැතිවරණ දාහන් ඇදිල්ලේ හුටපටේ හින්දා ඉතින් අගමැතිතුමා විදියට රාජ්‍ය පරිපාලන ඇමතිතුමා විදියට ඔබතුමා කැබිනට් පේපර් එකක් දැම්මොත් මේක ගෙවන්න පුළුවන් මේ දෙකම ව්‍යවස්ථානුකූල නීත්‍යානුකූල ගෙවීමක් මම පෙන්වා දෙන්න කැමතියි විපක්ෂ නායකතුමා කලින් අවස්ථාව ඉල්ලුවා කෙටියෙන් අවසන් කරන විපක්ෂ නායකතුමා ගරු අග්‍රාමාත්‍යතුමනි බොහොම පැහැදිලි උත්තරයක් දෙන්න සරලව ඡන්දය පැවැත්වෙන දිනය මාර්තු 9 වුණා එක වෙලාවක් ඊට පස්සේ අප්‍රේල් 25 වුණා ඔබතුමා කියනවා මැතිවරණ කොමිසම පිටුවට දානවා මේකේ වගකීම මැතිවරණ කොමිසම නෙවෙයි ඔබතුමන්ලගේ පිටුවටයි මේ වගකීම පැටවෙන්නේ මැතිවරණේ පවත්වන්නට අවශ්‍ය 0.68 2023 ප්‍රතිපාදනය ලබා දෙනවද නැද්ද ඒකට කරුණාකරලා ඍජු පිළිතුරක් ලබා දෙන්න. ඒ වගේම නෑ නේ පොඩ්ඩේ ඉන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන්නා ඉන්ටරිම් ඕඩර් එකක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන්නු ඉන්ටරිම් ඕඩර් එක ක්‍රියාත්මක කරන්නට රජයේ සහයෝගය ලැබෙනවද නැද්ද? එහෙම නැතුව වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරලා මේ රටේ අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ව වරප්‍රසාද කමිටුවට ගෙනල්ලා ඒ අයට ඒ අයගේ චරිතය ඝාතනය කරන උත්සාහයක ඔබතුමාලා නියැලෙනවා ඔබතුමා දන්නවද ඔබතුමා ළඟ සේවය කරපු අර හපුහින්න මහත්තයා 39 වසරක රාජ්‍ය සේවාව දැන් 39කටම ගිහිල්ලා තියෙනවා දැන් එතුමා ඔබතුමා යවලා තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයට ඉතාමත්ම අසාධාරණ ක්‍රියාවක් ඒ වගේම රාජ්‍ය සේවකයෝ විශාල ප්‍රමාණයක් මේ මැතිවරණ ඉදිරිපත් වෙලා තියෙනවා අර ගරු මන්ත්‍රීතුමාලා කිව්ව ආකාරයට ඒ අයගේ වැටුප් දීමනා එලෙසම ලබා දෙන්නට කටයුතු කරන්න නැත්තේ ඇයි ඇයි මේ අසාධාරණේ කරන්නේ ඇයි මේ ඡන්දේ ක්‍රියාත්මක කරන්න මුදල් ලබා නොදෙන්නේ ගරු අනුකමාති සානායක මැතිතුමා ගරු සංවිධායකතුමා පොඩ්ඩ අනුකමාති ගරු අතිනෝ එකක් තමයි මැතිවරණ පැවැත්වීම එතකොට නමුත් මැතිවරණ පවත්වීම සඳහා ආණ්ඩු විසින් බාධා කරන නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණ යන්න උනේ. එහෙම නැත්නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුවත් මැතිවරණ පනත අනුවත් ක්‍රියාමාර්ග ගියා නම් මාර්තු මාසේ 9 ඡන්ද තියෙනවා. නමුත් ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් පනතත් උල්ලංඝනය කරමින් විධායක හිතුවක්කාරී ලෙස ඡන්ද කඩාකප්පල් කරනවා. ඒත් අධිකරණයට යන්න සිද්ධ වෙන්නේ ගරු සභාපතිතුමනි ජනාධිපතිවරයා විසින් ඡන්ද කඩාකප්පල් කිරීමට විරුද්ධව එහෙම නැතුව ඡන්දේ පැවැත්වීම අධිකරණ කාර්යභාරයක් නෙවෙයි ඡන්දේ පැවැත්වීම මැතිවරණ කොමිසමේ කාර්යභාරයයි මැතිවරණ කොමිසම කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම සඳහා විධායක බාධා කරන නිසා තමයි සිදු වී තිබෙන්නේ අධිකරණයට ගිලා සහනය පතන්න එහෙම නැත්නම් මේ අධිකරණයේ ප්‍රශ්නයක් නෙවෙයි මේක ආණ්ඩු විසින් මැතිවරණ කොමිසමට ඇති කරන ලද බාධාව ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ ඒ නිසා ආණ්ඩුව මේ මැතිවරණ පැවැත්වීම සඳහා කරන බාධාවන් ඉවත් කරොත් ඡන්දේ තියන්න පුළුවන් ඔච්චරයි තියෙන්නේ දෙවෙනි කරුණ ගරු මන්ත්‍රීතුමනි දැන් මාර්තු ජනවාරි මාසයේ මේ 21 වෙනිදා මේ නාම යෝජනා දෙන්නේ රාජ්‍ය සේවකයා මාර්තු මාසයේ 9 වෙනිදා ඡන්දෙ පැවැත්වුවට පස්සේ උන්ට මාසෙකමාරකට විතර කාලයක් තමයි වැටුප් පහිමි වෙන්නේ කියන්නේ. නමුත් දැන් මාස 3කට වඩා වැඩි කාලයක් අප්‍රේල් 25. නමුත් දැන් තියෙන තත්ත්වය අනුගත අප්‍රේල් 25 ඡන්දෙ තිනවන්න දෙකලා පැහැදිලිත් නැහැ. නිසා තව කාලයක් මේ රාජ්‍ය සේවකයන්ට වැටුප් නැතුව ඉන්න ප්‍රශ්න දෙකකට පැන නගිනවා. එකක් ඔවුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්න දෙක සමහරවිට කරන්න සමහර ගුරුවරුන් ගරු මන්ත්‍රීතුමනි ඒ විෂයන් ආවරණය කිරීම සඳහා පාසලට යන්න නැහැ. පාසල් වල කාලයක් සමහරට උගන්වන්න නැහැ. මා දන්නවා සමහර උසස් පෙළ කරන ගුරුවරු ඉන්නවා. නමුත් ඔවුන් පාසලට යන්නේ තත්ත්වයක් මත විදිහට. ඒ නිසා රාජ්‍ය සේවකයන්ගේ ප්‍රශ්නේ වහාම විසඳීම සඳහා මා දන්නවා මැතිවරණ කොමිසම විසින් ගරු ඇමතුමාට නිර්දේශයක් එවලා තිබෙනවා. මා දන්නා පරිදි මැතිවරණ කොමිසම අගමැතිතුමාට ඒ අමා අදාළ අමාත්‍යවරයා ලෙස දැනුම් දීමක් කරලා තිබුණා අඩුම තරමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට මේ රාජ්‍ය සේවකගේ වැටුප් ප්‍රශ්නේ මූලික වශයෙන් විසඳන්න කියලා. ඒ වගේම ඒ ඔක්කොම විසඳනවා ඡන්දය හරියට තිබ්බොත් ගරු මන්ත්‍රීතුමනි. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ආණ්ඩුව මම ඉල්ලනවා. ගරු සංවිධායකතුමා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි දැන් මේ ප්‍රශ්නේ දිගින් දිගටම ඊයේත් අහනවා පෙරේදත් අහනවා මේකට අද අගමැතිතුමා පැහැදිලි පිළිතුරකුත් දුන්නා. අපි කිසිම අවස්ථාවක ආණ්ඩුවක් හැටියට මේ මැතිවරණේ කල් දාන්න කටයුතු කරලා නැහැ. භාණ්ඩාගාරයේ ලේකම්ගෙන් මේ කාරණාවට උත්තරක් දීලා තියෙනවා. මේක විසඳගත යුතු දෙයක්. අපි ඡන්දිතියදී අපේ කණ්ඩායමේ තින්න තරඟ කරන අය. මෙතුමල්ල හැමදාම ගිරව් වගේ ඇවිල්ලා එකම දේ කියනවා. ඔබතුමල්ල ඉල්ලපු ඉඳන් අද සාකච්ඡාවේ දුන්නේ IMF එක ගැන. ඒක ගැන කතා කරන්න මන්ත්‍රීවරු මෙතන බලන් ඉන්නකොට ඔබතුමල්ල ඒකමග අරින්න වෙනත් දේවල් මේක හදිනවා. ඉතින්
ඉතින් මම මුලින්ම ඉතින් ඔබතුමාත් මුලින්ම ඉතින් මම දැන් ආවත් ඔබතුමා ඔබතුමා හැමදාම ගිර වගේ කියවනවනේ ඔබතුමා විපක්ෂ නායකයා ඇතුළු වගකීමකින් කටයුතු කරන්නකෝ මොකද්ද මේ විහිළුව රට විනාසන්න එපා අර ඔබතුමාලගේ එක ගැලවි ගැලවි යන්නේ ඒකයි අර අනිත් පැත්තට අවසන් කරන්න ගරුවන්ත